ඉතින් එනයි හැම පනතම ජනමත විචාරණය කරලා දැන් මම රටක් ආණ්ඩු කරන්න පුළුවන්ද කිසිම පනත සම්මත කරන්නේ නැකේද අරාජක තත්ත්වයක් ඇති වෙන්නේ නැද්ද කොහොමද කෝට් සිටි හදන වෙලාවේ අණ්ඩු කුමාර දිසානායක මහත්තයා කිව්වා ලංකාවේ කළු ගල් ඉවර වෙනවා කියලා එහෙම කියලා මේ රටේ මිනිස්සුන්ව සම්පූර්ණයෙන් බය කරලා මුලා කරා ඔවුන් ඒකින්ද කැමති හැමදාම මේ රටේ මිනිස්සු දුප්පත් වෙලා ඇත්තටම ඔබ ඇහුවේ ඇයි හදිස්සි වෙන්නේ කියලා අපිට රජයක් හැටියට මේ කොවිඩ් වදුර දුරු කරන ගමන් මේ රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට හදිසියක් තියෙනවා. The news reporter. දවස් දෙකක විවාදයක් පාර්ලිමේන්තුවේ තිබෙනවා. රජය ඉතාමත් පැහැදිලිව පෙන්වා දෙන්න සූදානම් රටේ ස්වෛරීභාවයට ස්වාධිපත්‍යයට මේකෙන් කිසිම හානියක් වන්නේ නැහැ. පාර්ලිමේන්තුවට තිබෙන මූල්‍ය පාලනය, මුදල් පාලනය පිළිබඳ බලතල ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තිය අරදී මුදල් පරිපාලනය පිළිබඳ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට පමණයි වෙන කාටවත් නෙවෙයි. ඒතකොට ඒ වගේම නියාමන ආයතන තියෙනවා. මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලය වැනි මේ ටෙලිකොම් ආයතනය වැනි නියාමන ආයතන. ඒ ඒවායේ බලතල පාර්ලිමේන්තුවේ මුදල් පාලනය පිළිබඳ බලතල කිසිම විදිහකට අඩු නොවන ඒ කිසිම අහිතකර බලපෑමක් නැහැ කියන එක අපි ඉතාමත් පැහැදිලිව පාර්ලිමේන්තු විවාදයේදී පෙන්වා දීමට සූදානම්. ඒ වගේම අධිකරණයේ තියෙන බලතල හා විගණනය. විගණනය පිළිබඳ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන ඒ සියල්ලකටම අනුගත වෙමින් තමයි මේ පනතේ වගන්ති සකස් කරලා තිබෙන්නේ. හදිසියනේ ඒක කලක් මේ සාකච්ඡාවට භාජනය වෙලා තිබෙන පනතක්. ඒ තමයි මම ඉස්සෙල්ල කිව්වේ දැන් යම් යම් තැන්වලින් යෝජනා වුණා පාර්ලිමේන්තුව ගැනවන්න එපා කියලා. පාර්ලිමේන්තුව වසා දමන්න පුළුවන් කමක් නැහැ. කෝවිඩ් 19 ඒ කියන්නේ කෝවිඩ් 19ට සම්පූර්ණයෙන් යටවීමක් නේනම්. මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් නිහඬ කිරීමට කෝවිඩ් 19ට පුළුවන් නම් එහෙනම් කෝවිඩ් 19 පුළුවන් පුදුම විදිහට ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. වෙන පාර්ලිමේන්තුවට කරන්න හුඟක් දේවල් තියෙනවා. රටේ ආර්ථිකය මෙහෙවන්නේ ඒ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සම්පූර්ණයෙන් මේ නතර කිරීමට පුළුවන් කමක් නැහැ මේ තත්ත්වය නිසා. ඉතින් අද ආර්ථික සංවර්ධනයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග ආදායම් රැකිරක්ෂා ඒවා වැදගත් නෙවෙයිද? ඉතින් ඒවා සඳහා මේ පනත අත්‍යවශ්‍යයි. එම නිසා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්පූර්ණ විවාදයකින් පසු ඒක සම්මත කිරීම තමයි රජයේ අභිලාෂය වෙලා තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකතුමාට ලැබුණා. ඒ සියල්ලක්ම සැලකීමට භාජනය කරමින් නීතියේ ස්වාධිපත්‍යයට යටත්ව අනුකූලව මේක සම්මත කර ගැනීම තමයි රජයේ අභිප්‍රාය වෙලා තියෙන්නේ. අනිත් එක තමයි මේ ඇත්තටම ඔබ ඇහුවේ ඇයි හදිස්සි වෙන්නේ කියලා. අපිට රජයක් හැටියට මේ කොවිඩ් වදුර දුරු කරන ගමන් මේ රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට හදිසියක් තියෙනවා. මොකද මේ රටේ ආර්ථිකය කඩාවැටිලා තියෙන්නේ. මෙහෙම ගියොත් මේ රට ඉදිරි පරපුරට අපි දෙන්නේ මොකද්ද? මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනැගීමේ හදිසිය අපිට තියෙනවා. මේ රටේ ආර්ථිකය නැංවීමේ හදිසිය තියෙනවා. මේ රටේ ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදා කර දීමේ හදිසිය අපිට තියෙනවා. ඒ හදිසියෙන් ඉඳ තමයි ඒක කරන්නේ. ඒක සම්පූර්ණ අසත්‍ය චෝදනාවක්. ඒකත් අර විපක්ෂය විසින් මේ අවස්ථාවේ බොරදියේ මාළු බානෝ වගේ අර වැරදි ප්‍රචාර ගෙනියන කතාවක් තමයි ඒකත්. මොකද බැසිල් රාජපක්ෂ මැතිතුමා කොවිඩ් මර්ධන කාර්යසාධක බලකායේ තනතුරක් දරන්නේ නැහැ. එතුමා තනතුරු දරන්නේ ආර්ථික සංවර්ධන කාර්යසාධක බලකායේ මිසක් කොවිඩ් මර්ධන බලකායේ එතුමා තනතුරක් දරන්නේ නැහැ. ඉතින් මේ ඔක්කොම මේ අර ওই ඇම්බියුලන්ස් කතා වගේ විපක්ෂයෙන් ගෙනෙන බොරු චෝදනා. මේවා සමාජගත කළා මේ අවස්ථාවේදී මේ රජය ගෙනියන සුවිශාල කාර්යභාරය අවතක්සේරුවට ලක් කරන්න උත්සාහ දැරීමක් තමයි මේ හැමතැනින්ම සිදු කරන්නේ. මේ අවස්ථාවේදී අවශ්‍ය වෙන්නේ පටු දේශපාලනීකරණයක් නෙමෙයි. සෑමදෙනාම එක්කාසු වෙලා මේ කොවිඩ් 19 බලපාන්නේ එක පක්ෂයකට හෝ වෙන ජන කොටසකට පමණක් නෙමෙයි මුළු රටටම බලපාන දෙයක් නිසා සියලු දෙනාම එකමුතුව මේකට මුහුණ දීම තමයි මේ අවස්ථාවේදී සුදුසු ක්‍රියාමාර්ගය. මේ 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 මේ
ඒකම රටේ ආණ්ඩුවක් නේ තීරණය කරන්නේ කොයි පනත්ද කියලා ගේන්නේ. අපි විපක්ෂයේ ඉන්නකොට අපිට බලය දීලා තිබුණාද තීරණය කරන්න මේ කොයි පනත්ද කියලා පාර්ලිමේන්තු ඉදිරියට ගේන්නේ. ආණ්ඩුවක් පත් කරලා තියන්නේ ජනතාව. ආණ්ඩුවක් පත් කරලා තියෙන්නේ යම්කිසි වරමක් අනුව. ඒ වරම ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු පනත් අවශ්‍යයි. එතකොට ජනතාවගේ වරම ලබාගත් රජය තමයි තීරණය කරන්නේ ඒ වරම ක්‍රියාත්මක කිරීම සඳහා කොයි කොයි පනත්ද කියලා අවශ්‍යයි. විරුද්ධ පක්ෂයට පුළුවන් නම් හැම පනතක්ම නැවැත්වීමට. ඒගොල්ලෝ විරුද්ධයි කියලා පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නැවැත්වීමට විපක්ෂයකට පුළුවන් නම් එහෙනම් කවුද රට ආණ්ඩු කරන්නේ? ආණ්ඩුවද විපක්ෂයද? විපක්ෂයට සම්පූර්ණ නිදහස තියෙනවා එයාගේ මත ඉදිරිපත් කරන්න. සියලුම විවේචන ඉදිරිපත් කරන්න පුළුවන් දින දෙකක විවාදයේදී. හැබැයි අවසානයේ බහුතරය තමයි තීරණය කරන්නේ පනතක් සම්මත කරනවාද නැත්ද කියන එක. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මයක්. ඒ මූලධර්මය අපි ප්‍රතික්ෂේප කරනවා නම් එහෙනම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කිසියත් ක්‍රියාත්මක කිරීමට පුළුවන් කමක් නැහැ. පාර්ලිමේන්තු කියන ආයතනයේ අඩිතාලම ඒකයි. බහුතරය තමයි ආණ්ඩුව තමයි තීරණය කරන්නේ. ආණ්ඩුව තීරණය කරන්නේ ජනතාව ආණ්ඩුවට බලය දීලා තියෙන නිසා. වෙන කාගෙන්වත් නෙමෙයි ඒ වරම ලැබුණේ. ස්වාධිපත්‍යයේ තියෙන ජනතාව. ඉතින් එහෙනම් හැම පනතම ජනමත විචාරණය කරලා දැම්මම රටක් ආණ්ඩු කරන්න පුළුවන්ද? කිසිම පනතක් සම්මත කරන්නේ නැකේද? අරාජක තත්ත්වයක් ඇති වෙන්නේ නැද්ද? හැම පනතක්ම විරුද්ධ පක්ෂය කියනවා නම් ජනමත විචාරණයක් පවත්වන්නේ කියලා හැම මාසෙම ජනමත විචාරණ පවත්වන්න පුළුවන්. එහෙනම් වෙන වැඩක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකද මේ රටට අවශ්‍ය? මේ රට ඉදිරියට ගෙන යාම සඳහා හැම මාසෙම ජනමත විචාරණ පැවැත්වීමද මේ යෝග්‍ය වන්නේ? කිසිම රටක් එහෙම කරනවද? කිසිම පූර්වාදර්ශයක් ලෝකේ කොහෙවත් තියනවද ඒ සඳහා? කොහොමද පෝට් සිටි හදන වෙලාවේ අනුර කුමාර් දිසානායක මහත්තයා කිව්වා ලංකාවේ කළු ගල් ඉවර වෙනවා කියලා. එහෙම කියලා මේ රටේ මිනිස්සුන්ව සම්පූර්ණයෙන් බය කරලා මුලා කරා. ඉතින් මේ වගේ දෙයකින් රට දියුණු වෙලා මේ රටේ දරිද්‍රතාවය නැති වෙලා මේ රටේ ජනතාව වඩා සැපවත් ජීවිතයක් ගෙවනවා නම් ඒ අනුර කුමාර් දිසානායක මහත්මයාගේ දේශපාලන ඒ ක්‍රියාදාමයට එකතු වෙන පුද්ගලයන් ප්‍රමාණය අඩු වෙනවා. ඔවුන් එකින්ද කැමති හැමදාම මේ රටේ මිනිස්සු දුප්පත් වෙලා දුක් විඳලා පීඩිතව ඉන්නවා නම් එතකොට ඔවුන්ගේ ඒ දේශපාලන ව්‍යාපාරයට ඇදගන්න ලේසි. ඉතින් ඔවුන් මේ හදන්නේ මේ කරන හැම හොඳ දෙයකටම විරුද්ධ වෙලා ඒ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය පවත්වා ගැනීම පටු අරමුණක ඉන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ ජනතාව. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.